සෛනික පොහොර ආනයනය සම්පූර්ණයෙන් නතර කර දැමීමට පසුගිය අප්‍රේල් මාසයේදී ජනාධිපතිවරයා සහ රජය තීරණය කළා. ඊට අදාළ ගැසට් පත්‍රය මැයි මාස 6 වනදා නිකුත් කළා. පොහොර සහ කුෂ රසායන තහනම් කරමින් නිකුත් කළ එම ගැසට් පත්‍රයත් සමගම යල කන්නේ අවසන් භාගයේ ගත කරමින් සිටි ගොවීන් ඊට දැඩි විරෝධයක් එල්ල කරනු ලැබුවා. රසායනික පොහොර භාවිතයට අවසර නැතිනම් තමන්ට කාබනික පොහොර හෝ ලබා දෙන ලෙසටයි ගොවීන් ඉල්ලා සිටියේ. එහෙත් නිසි ලෙස කාබනික පොහොර රට තුල නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නොමැති බවට බලධාරීන්ට තේරුම් ගියේ ඊට මාස කිහිපයකට පසුවයි. කාබනික ආහාර නිෂ්පාදනය කිරීමට ගොවියා පෙළඹවීම මෙම උත්සාහයේ අරමුණ බවටයි රජය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මහ කන්නේට සූදානම් වන ගොවීන්ට නිසි ලෙස කාබනික පොහොර රසායනික පොහොර හෝ කුමන වර්ගයක පොහොරක්වත් නොලැබීම නිසා ගොවීන් දැඩි අසිරුතාවයකට පත්ව ඔවුන් දිගින් දිගටම අරගල කිරීම ආරම්භ කළා. දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නැරම ගොවි ජනතාව වීදී බසමින් සිය විරෝධය පළ කළේ වගා කිරීම සඳහා කුමන හෝ පොහොරක් ලබා දෙන ලෙසටයි. ඒ කාබනිකද රසායනිකද යන වග ගොවින් ප්‍රකාශ නොකළත් පසුව කාබනික වගාමන්ට යොමු වූ ගොවින්ද චෝදනා කළේ කාබනික පොහොර යෙදීම තුළින් තමන්ට නිසි අස්වැන්නක් නොලැබෙන බවටයි. පවතින තත්ත්වයේ හමුවේ වී අස්වැන්න එළවලු ඇතුළු සියලු භෝග වර්ගවල දැඩි හිඟයක් රට තුල නිර්මාණය වන පසුබිමක් දකින්නට ලැබුණේ ඉතා විශාල ලෙස මිල ගණන් ඉහළ යාමත් සමගයි. මහකන්නේ වගා කටයුතු අවසන් වීමට නියමිතව තිබුණත් තවමත් රටට අවශ්‍ය බත සහ රටට අවශ්‍ය එළවලු වගා කරන්නට ගොවීන්ට අවස්ථාව සැලසී නැහැ. අපේ රටේ කෘෂි කර්මාන්තයේ බරපතලම ගැටලුව නිර්මාණය වෙමින් පවතින පසුබිමක් තුළ ඊයේ දවසේදී කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිවේදනය කළේ ශාක පෝෂක සහ කෘෂි රසායන ආනයනයට රජය අවසර ලබා දෙන බවටයි. මේ අතර අද පෙරවරුවේ මහකන්නේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්තුණා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවයි. විවිධ උද්ඝෝෂණ ඉතින් ඒක දිහත් බලන්න එපා ගොවියෝ කරන්නේ නැහැ සමහර අය අතහැරලා දානවා ඉතින් ඒක අපි කොටසකට හරි ඒ තියෙන එක ඉමීඩියට් විසඳුමක් අපිට දෙන්න වෙනවා හැබැයි ප්‍රතිපත්තියක් වශයෙන් රජයේ කරන්නේ හරිත කෘෂි කර්මාන්තය පමණ රසායනික පෝර ඒක පුද්ගලික අංශයට බාර දෙන්න ඕන එක්කෙනෙකුට ඕන නම් ගෙන්නලා ඒක එතකොට ගොවියට අපිට ලබා දෙන්න පුළුවන් ඒකේ අවේලබල් තියෙනවනේ එතකොට කාටවත් කියන්න බෑ මේක නැහැයි කියලා හැබැයි අපි සහනාධාරය දෙන්නේ බෙදලා දෙන්නේ ප්‍රමුඛත්වය දෙන්නේ මේ කාබනික පොහොරවලට අපි පොහොර බෙදන එක තාම සිද්ධ වෙලා නැහැ. මේවා ගැන ප්‍රශ්න ඇති වෙච්ච හන්ද තමයි ඒගොල්ලෝ උද්ඝෝෂණය කරන්නේ. ඉතින් ඒකට අපි නැත්තම් මේ කන්නේ සම්පූර්ණයෙන්ම අපි අසාර්ථක වෙනවනේ. ඒක වෙන්න දෙන්න බෑනේ. මේක මුලින්ම කරා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මම දන්නවා ඔය විද්‍යාඥයෝ අරගොල්ලෝ මේගොල්ලෝ ඇවිල්ලා කිව්වට ඒගොල්ලන්ගේ කාර් එක කවුද කියලා බැලුවොත් පොහොර සමාගමකින් දීලා තියෙන්නේ. සමහර අය අධ්‍යක්ෂකවරු පොහොර සමාගමවල අධ්‍යක්ෂකවරු. ඒගොල්ලෝ තමයි මේක ඇවිල්ලා කියන්නේ. මේ කන්නේ දැනට තියෙන ඒවට ඉමීඩියට්ලි දෙන්න ඕන එක ගොවියන්ට ඒ උත්තරය දෙන්න ඕන. මේ ගොවියට විසඳුමක් දීලා නැහැ. රසායනික පොහොර මාෆියාවක් තියෙනවා. ඒකත් එක්ක ෆයිට් කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒකට ලොකු කැපවීමක් ඕන. ඒ කැපවීම නැත්තම් නිලධාරීන් අතර මේක කරන්න බෑ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.